දවසේ දී පැවැත්වුණා එවරස් ප්‍රීමියර් ලීග් නේපාලේ පැවැත්වෙන එවරස් ප්‍රීමියර් ලීග් එකේ 11 වෙනි තරගේ. ඉතින් මේ තරගේ ක්‍රීඩා කරේ ලලිත්පුර පේට්‍රියස් කණ්ඩායම සහ බයිරාවා වොරියර්ස් කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායම් දෙකම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද ක්‍රීඩා කරා. ඉතින් එහිදී පේට්‍රියස් කණ්ඩායමේ සඳුන් විරාට් කොහලිත් ඒකම වොරියර්ස් කණ්ඩායමේ දිලශාන් රවීරත් ක්‍රීඩා කරලා අපි කතා කරත් එහෙම ප්‍රථමයෙන් පන්දුර පහර දුන් පේට්‍රියස් කණ්ඩායම මේ තරගාවලිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තා. ඔවුන් ලකුණු 226ක් ලබාගත් කඩලු පහකට. එහිදී ආරම්භක පිටකරු සඳුන් වීරකොඩි නැමත වතාවක් ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරා. අපි දැක්ක ඊයේ දවසෙත් ඔහු අර්ධශතකයක් ලබා ගන්න, අද දවසෙත් ඔහු අර්ධශතකයක් ලබා ගත්ත පිටපිට අර්ධශතක දෙකක්. මෙහිදී ඔහු ලකුණු 73ක් ලබා ගන්නවා පන්දු 43ක් තුල. ඒකට 4 පාරක් 10ක් සහ 6 පාරක් 3ක් ඇතුළත් ලකුණු 226ක් ලබා ගන්නවා ඔවුන්. ඒකම යහපැත්ත කණ්ඩායමේ ඉන්නවා දිලශාන් මුරවීර. ඔහු පන්දු යවන පන්දු වර 3යි ලකුණු 13යි එක කඩොල්ලයි. ඉතින් මේ දෙවන්ත ඉලක්කය හඹා යන ඔරියස් කණ්ඩායමට ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 189ක් පමණයි කඩලු 8ක් දැවි. එහිදීත් වැඩිම ලකුණු ලාභියා වන්නේ ශ්‍රී ලංකාවේ දිලශාන් මුරවීර. ඔහු ලකුණු 59ක් ලබා ගන්න පන්දු 39ක් තුල 4 පාර 5ක් සහ 6 පාර 4ක් ඇතුළත්. ඉතින් අවසානයේදී ඔවුන් තරගයේ පරාජය පත්‍ර ලකුණු 37කින් නව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් තවත් විශිෂ්ට විදිහට දවසේදී ක්‍රීඩා කරා. ආයිනවත් කියනවා අපේ අලුත් channel එක subscribe කරන link එක දාලා තිනවා. ඒකේ කියලා video එක බලන්න.